ආයුබෝවන් ආදරණීය ඔබ සියලු දෙනාටම ලැබුවා වූ 2024 නව වසර ඔබ සියලු දෙනාටම ඉතාමත්ම වාසනාවන්ත නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරන බැට් ගේමින් අපි ඒත් එක්කම ආරාධනා කරනවා 2024 වර්ෂය පුරාවටම බැට් ගේමින් අපි සමග එකතු වෙන්න කියලා අපි සූදානම් සිටිනවා වර්ෂය පුරාවටම උණුසුම් ක්‍රිකට් පිටියේ නවතුමු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ඉතින් අද දින අපි සූදානම් වන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ තවත් ඉතාමත්ම දක්ෂ දඟපන්දියන් දෙදෙනෙක් පිළිබඳව ඔබ වෙත ගෙනීමට ඔවුන්ගේ දත්තයන් සහ ඔවුන් දෙදෙනාගේ දක්ෂතාවයන් පිළිබඳ සංසන්දනයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි සූදානම් වන්නේ. ඉතින් මෙහිදී එක් ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ දැන් වසර 10කට ආසන්න කාලයක් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් ඒත් එක්කම මෑත කාලිනු ශ්‍රී ලංකාවෙන් බිහි වූ ජාත්‍යන්තර මට්ටමේ ඉතාමත්ම ඉහළින් සිටින දඟපන්දියන්ෙක්. ඉතින් වැඩි කතා බහ නැතුව අපි යමු ක්‍රීඩකයන් දෙදෙනා වෙත. ඉතින් එක් ක්‍රීඩකයෙක් තමයි මහීස් තීක්ෂණ අනිත් ක්‍රීඩකයා අකිල ධනංජය. ඉතින් මෙහිදී මෙම ක්‍රීඩකයන් දෙදෙනා එළඹෙන සිම්බාබ්වේ තරගාවලිය මූලික සංකීතයේ ක්‍රීඩා කරනවා. මෙම ක්‍රීඩකයන් දෙදෙනා මහීස් තීක්ෂණ ගැන කතා කරනවා නම් ඔහු උපත ලබා තිබෙන්නේ වර්ෂ 2006 අගෝස්තු 15 වන දින. අකිල ධනංජය වර්ෂ 1993 ඔක්තෝබර් 4 වන දිනයි උපත ලබා තිබෙන්නේ. මහීස් තීක්ෂණගේ වයස අවුරුදු 23යි. අකිල ධනංජයගේ වයස අවුරුදු 30යි. මහීස් පන්දු යවන ඉරියව්ව රයිට් ආම් ඕෆ් බ්‍රේක් පන්දු යවන ක්ලසයි කටයුතු කරන්නේ. ඒත් එක්කම අකිල ධනංජය රයිට් ආම් ඕෆ් බ්‍රේක් සහ ලෙග් බ්‍රේක් යන පන්දු සංකලනයක් ඔහුගේ තිබෙනවා. ඒත් එක්කම පිතිකරන ඉරියව්ව මහීස් තීක්ෂණ දකුණු තින් පන්දුවට පහර දෙන පිතිකරුවෙක් සහ අකිල ධනංජය වම තින් පන්දුවට පහර දෙන පිතිකරුවෙක් ලෙසයි හඳුනා දෙන්න පුළුවන්. ඉතින් මම ක්‍රීඩකයන් දෙදෙනාගේ ටෙස්ට් පන්දු යැවීමේ දත්තයන් පිළිබඳව අපි අවධානය දැන් යොමු කරමු. මහීස් තීක්ෂණ ටෙස්ට් තරඟ දෙකක් ක්‍රීඩා කර තිබෙනවා. අකිල ධනංජය ටෙස්ට් තරඟ හයක් ක්‍රීඩා කර තිබෙනවා. මහීස් ඉනිම 4යි, අකිල ඉනිම 12යි. මහීස් පන්දු 365ක් යවා තිබෙනවා. අකිල පන්දු 1385ක් යවා තිබෙනවා. මහීස් ලකුණු 188ක් ලබා දී තිබෙනවා. අකිල ලකුණු 819ක් ලබා දී තිබෙනවා. මහීස් තීක්ෂණ කඩුලු 5ක් දවාගෙන තිබෙනවා ටෙස්ට් තරඟවල. අකිල ධනංජය කඩුලු 33ක් දවාගෙන තිබෙනවා. මහීස් කඩුලක් දවා ගැනීමේ සාමාන්‍ය 37.6.0යි. අකිල 24.81ක් ලෙස දැක්වෙන්නේ. ඒත් එක්කම පන්දු ඕවර් එකදී ලබා දෙන ලකුණු ඉකොනොමි රේට් එක 3.09යි. මහීස් 3.54යි. අකිල ධනංජය හොඳම පන්දු යවීම මහීස් ලකුණු 28කට කඩුලු 2යි. අකිල ධනංජයගේ හොඳම පන්දු යවීම ලකුණු 115කට කඩුලු 6යි. ඒත් එක්කම මහීස් කඩුලු 5ක් දවාගත් අවස්ථා 0යි. අකිල ධනංජය කඩුලු 5ක් දවාගත් අවස්ථා 4ක් තිබෙනවා. ටෙස්ට් තරඟ දත්වලින් අනතුරුව අපි දැන් සූදානම් වන්නේ එක් දින පන්දු යැවීමේ දත්තයන් පිළිබඳව අවධානය යොමු කිරීමට. මෙහිදී මහීස් තීක්ෂණ එක් දින තරඟ 35ක් ක්‍රීඩා කර තිබෙනවා. අකිල ධනංජය එක් දින තරඟ 39යි. මහීස් ඉනිම 35කදී පන්දු යවා තිබෙනවා. අකිල ඉනිම 37කදී පන්දු යවා තිබෙනවා. මහීස් පන්දු 1803ක් යවා තිබෙනවා. අකිල පන්දු 1935ක් යවා තිබෙනවා. මහීස් පිතිකරුවන් වෙත ලකුණු ලබා දී තිබෙනවා 1414ක්. අකිල ලකුණු 1661ක් ලබා දී තිබෙනවා. මහීස් හරියටම කඩුලු 50ක් දවාගෙන තිබෙනවා එක් දින කඩුලු. අකිල කඩුලු 56යි. මහීස් කඩුලක් දවා ගැනීමේ සාමාන්‍ය 28.28යි. අකිල කඩුලක් දවා ගැනීමේ සාමාන්‍ය 29.66යි. මහීස් ඉකොනොමි රේට් එක 4.7.0යි. අකිල 5.15ක් ලෙසයි දැක්වෙන්නේ. මහීස්ගේ හොඳම පන්දු යැවීම ලකුණු 25කට කඩුලු 4ක්. අකිලගේ හොඳම පන්දු යැවීම ලකුණු 29කට කඩුලු 6ක්. ඒත් එක්කම එක් දින තරඟයක කඩුලු 4ක් දවාගත් අවස්ථා මහීස් 4යි, අකිල 2යි. කඩුලු 5ක් දවාගත් අවස්ථාවේ ඉනිමක් තුල මහීස් කිසිදු අවස්ථාවක් නැහැ. අකිල ධනංජය අවස්ථා දෙකකදී කඩුලු 5ේ සීමාව පසු කරගොස් තිබෙනවා. මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ T20 ජාත්‍යන්තර තරඟවල දත්තයන් වෙත යොමු වෙනවා නම් මහීස් තීක්ෂණ T20 තරඟ 38ක් ක්‍රීඩා කර තිබෙනවා. අකිල ධනංජය තරඟ 31යි. මහීස් ඉනිම 38යි. අකිල ධනංජය ඉනිම 31යි. මහීස් පන්දු 877ක් යවා තිබෙනවා. අකිල පන්දු 665ක් යවා තිබෙනවා. මහීස් ප්‍රතිවාදී පිතිකරුවන් වෙත ලකුණු 974ක් ලබා දී තිබෙනවා. අකිල ලකුණු 909ක් ලබා දී තිබෙනවා. මහීස් කඩුලු 34ක් දවාගෙන තිබෙනවා. අකිල කඩුලු 28ක් දවාගෙන තිබෙනවා. මහීස්ගේ කඩුලක් දවා ගැනීමේ සාමාන්‍ය 28.64යි. අකිලගේ කඩුලක් දවා ගැනීමේ සාමාන්‍ය 32.46ක් ලෙස දැක්වෙන්නේ. ඒත් එක්කම පන්දු ඕවර් එකදී ලබා දෙන ලකුණු සාමාන්‍ය මහීස් 6.6
හයයි හයයි අකිල 8.2යි බිඳුවයි මහිස්ගේ හොඳම පන්දු යැවීම ලකුණු 17කට කඩුලු 3යි අකිලගේ හොඳම පන්දු යැවීම ලකුණු 36කට කඩුලු 3යි එත් සමගින් මෙම ක්‍රීඩකයන් දෙදෙනාටම තවමත් හැකියාවක් ලැබි නැහැ එක් ඉනිමක් තුල කඩුලු 4ක් දවාගත් අවස්ථාවකට ළඟා වීමට ඉතින් මෙයයි මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ මෙම ආකෘති තුනේම දක්ෂතාවල සංසන්දනය ඉතින් ආරාධනා කරන ඔබට හිතෙන දේත් කමෙන්ට් කරගෙන යන්න इस मेम क्रीडकिन दिदनाटतावत कालयक तिबेना श्रीलंका विनुन क्रीडा किरीमट अपि सुभपतनम क्रीडकिन दिदनाटम उनगे उपरिम दक्षतावा अतरट पैमिन श्रीलंका खंडायम वेडुवेन श्रीलंका विनुन इतामत्म होदिन क्रीडा किरीमट हेकियाव लबेवा कियला इतिन मे वगे वीडियो दिनपता दनगन्न बैट गेमिन अपि सब्सक्राइब करन्न बेल आइकन गा क्लिक करन्न लाइक करन्न कमेंट करन्न शेयर करन्न।